ලංකා කණ්ඩායම දිහා බලද්දී පසුගිය කාලේ පුරාම අපිට දකින්න ලැබුණු දෙයක් තමයි වැඩිපුර වමත් ප්‍රතිකරුවෝ කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව. හැබැයි මේ වෙද්දී නම් ටෙස්ට් කණ්ඩායමේ දකුණත් ප්‍රතිකරුවෝ තමයි වැඩිපුර ඉන්නේ. මේ කතා කරන්න යන වාර්තාව බැලුවත් අපේ කණ්ඩායමේ වැඩිපුර වමත් ප්‍රතිකරුවෝ දක්ෂතා අතරේ ඉන්නවා කියලා පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ත්‍රිත්ව ශතක පසු කර ගිය අවස්ථාව ගැන තමයි මේ කතා බහ. ජාත්‍යන්තර ටෙස්ට් තරඟවල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවස්ථා තුනක ත්‍රිත්ව ශතක ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මුලින්ම ජාත්‍යන්තර පිටියේ ත්‍රිත්ව ශතකයක් ලබා ගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයා තමයි සනත් ජයසූරිය. සනත් ඉන්දියා කණ්ඩායමට එරෙහිව ත්‍රිත්ව ශතකයක් ලබා ගන්න සමත් වෙන්නේ ලකුණු 340ක් විදියට තමයි එදා සනත් ඉනිම අවසන් කරන්නේ. ඊට පස්සේ මහේල දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ත්‍රිත්ව ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. මහේලගේ මේ ඉනිම සටහන් වෙන්නේ ලකුණු 374ක් විදියට. ඇන්ඩ්‍රූ නෙල් හමුවේ එදා මහේල දැවියන්නේ ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් ලබාගත් ඉහළම ටෙස්ට් ඉනිමේ වාර්තාව තමන්ගේ නමට සටහන් කරගෙන. ඊට පස්සේ කුමාර් සංගක්කාර බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 2014 දී ත්‍රිත්ව ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. ඒ ලකුණු 319ක් විදියට සටහන් කරගනිමින් ඒ ඉනිමට 4 පහර 32කුත් 6 පහර 8කුත් එල්ල කරන්න සංගා සමත් වෙනවා. මේ ජාත්‍යන්තර තරඟවල ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ත්‍රිත්ව ශතක මීට අමතරව දේශීය පළමුපෙළ පිටියේ ත්‍රිත්ව ශතක කිහිපයක් ලබා ගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙලා තියෙනවා. දේශීය පළමුපෙළ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා විදියට ඉන්නේ කිත්රුවන් විතානගේ. කිත්රුවන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව උදා කරගත්තත් ක්‍රිකට් පිටියෙන් පිටත හැසිරීමේ ප්‍රශ්න නිසා කිත්රුවන් ජාතික කණ්ඩායමේ තමන්ගේ තැන ස්ථාවර කරගන්න සමත්ුනේ නැහැ. ද්‍රවිඩ සංගම් කණ්ඩායම නියෝජනය කරමින් කිත්රුවන් ලබාගත් ලකුණු 351 තමයි දේශීය පළමුපෙළ වැඩිම ලකුණු වාර්තාව විදියට තියෙන්නේ. මේ වෙද්දි හොඳින් දක්ෂතා අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටුව අභියස ඉන්න මිනුට් බානුකත් ත්‍රිත්ව ශතක ලාභියෙක්. බදුරලිය කණ්ඩායමට එරෙහිව SSC පිළ නියෝජනය කරමින් මිනුත් ලකුණු 342ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන්න තරමේ දක්ෂතා පෙන්නපු තිලන කණ්ඩම්බිත් දිගු ඉනිං සෙල්ලම් කරන්න හැකියාව පෙන්නපු ක්‍රීඩකෙක්. තිලන ද්‍රවිඩ සංගම් පිළට එරෙහිව SSC කණ්ඩායම නියෝජනය කරමින් නොදෙවි ලකුණු 340ක් ලබා ගන්න සමත් වුණා. ටෙස්ට් ඉතිහාසයේ හොඳම ඉනිම සෙල්ලම් කළ ක්‍රීඩකයා විදිහට ඇගීම් ලැබලා තියෙන කුසල් චනිත් පෙරේරා වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකෙක් විදිහට සැලකුණත් කුසල්ගේ නමටත් ත්‍රිත්ව ශතකයක් තියෙනවා. සැරසන්ස් පිළට එරෙහිව කෝල්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරලා ලකුණු 336ක් ලබා ගැනීම තමයි ඒ අවස්ථාව. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට වේගවත් නවසීලන්ත තනතිරුවල අසාර්ථක වීම නිසා කණ්ඩායමෙන් කැපුණු උදාර ජයසුන්දර SSC පිළට එරෙහිව රාගම කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 318ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ අපි කතා කළ දේශීය පිටියේ ත්‍රිත්ව ශතක ලබාගත් හැම කෙනාම වමත් ප්‍රතිකරුවෝ. මේ විදියට වමත් ප්‍රතිකරුවන් ගොඩනගාගෙන තිබුණු ඒකාධිකාරයට බලපෑමක් කරන්න පසුගිය දවසක රමේෂ් මෙන්දිස් සමත් වුණා. රමේෂ් මුවස් කණ්ඩායම නියෝජනය කරමින් ලබාගත් ලකුණු 301 තමයි ඒ වෙනස කරන්නේ. ජාත්‍යන්තර පිටියේ වමත් ප්‍රතිකරුවන් දෙන්නේ ත්‍රිත්ව ශතක ලබාගෙන තියෙද්දී මහේල ත්‍රිත්ව ශතකයක් ලබාගෙන දක්නත් ප්‍රතිකරුවන්ගේ අභිමානය ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ වගේම රමේෂ් දේශීය පිටියේ වමත් ප්‍රතිකරුව 5 දිනක් ත්‍රිත්ව ශතක ලබා ගනිද්දී ත්‍රිත්ව ශතකයක් ලබාගෙන දක්නත් ප්‍රතිකරුවන්ගේ ජාමි බේර ගන්න සමත් වෙලා තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.